සතුරෙන් හිත පිරුණු කෙනෙක්ගේ අතමිට පිරලාද කියලා හොයන්න යන්න එපා. අපිට බොහෝ වෙලාවට අතමිට පිරුණු අය හැම විටම හමු වෙනවා. හැබැයි සතුරෙන් හිත පිරුණු කෙනෙක්ව හොයන්න අමාරුයි. එකම තැනක බොහෝ පිරිසක් සතුරෙන් වැඩ කරනවා. අපි ඔවුන්ව හොයාගෙන ආවා. අද අපි ඇවිල්ලින්නේ මාතර JJ Mills ඒ කණ්ඩායමත් එක්ක කතා කරන්න. සතුරු විනෝදයෙන් පිරි හොරාවක්. ඔබත් එක්කතු වෙනද Top Light Sam. ගමට කලින් හිරු මුළු තැන්ගෙට වඩන ඒ හිරු එළියේ නැනේ මල් පොඩි පිපුණා ඒ මල් සුවඳ ඇත ලොතුරු සුව විඳිනා කලා වැවේ නිල් දියවර අපේ වගේ ආදරණීය අම්මගේ නමත් කිව්ව විමලා අමරකෝන් එතකොට වා කවුද මම සඳුනි සඳුනි මේ මැෂින් එකට කොච්චර ආදරයක් තියෙනවද පණ වගේ ආදරේ පණ වගේ ආදරේ කියන්නේ මැෂින් එකත් එක්ක තියලා කොච්චර කාලයක් යනවද මාස එකමාරක් කොහමද දවස හොඳයි මැෂින් එක කැඩුනොත් කවුද දවුවට ඉන්නේ දවුවට මැකෑනික් ලයින් එකේ සුපර්වයිසර් මොනාද මේ පුංචි පුංචි කෑලි තේචි ඇලි කීයක් එකතු වෙන්න ඕනද ඒක ඇඳුමක් ඉවර කරන්න? එකයි. එකයි. ඔයා කවුද? නිසංසලා. අශිනී ටාගට් එක කීයද? 100යි. ඒ ටාගට් එක ඉවර කරන්න කොච්චර කාලෙක ඉඳන් පුරුදු වෙලා තියෙනවද? දැන් අවුරුදු එකම ආරක් විතරද? කොහමද අද දවස? හොඳයි. මේ දවස්වල මොන වගේ දේවල් වලට වැඩිපුර කැමැත්තක් තියෙන්නේ? ටීවී බලන්න. සමනින් බල්පු අන්තිම චිත්‍රපටිය මොකද්ද? චිත්‍රපට නම් බලන්න වෙලාවක් නැහැ. අසම නළුවෙක් ඇදී කවුද නළුවා? ශාරුක් ඛාන්. ශාරුක් ඛාන් හම්බුනොත් මොන වගේ දෙයක්ද කියන්න හිතන් ඉන්නේ? හම්බුනොතින් කතා කරනවා. එතකොට ඔයා කවුද? සුමුදු. සුමුදු ටාගට් එක ඉවර කරන්න මේ ඔක්කොම මහන්න ඕනේද? ඔව් 100ක් මහන්න ඕන. එතකොට ඔයා කවුද? මම දමයන්ති. දමයන්ති පෞලිස්සර පොඩ්ඩක් කතා කරමු. මම මේ මහත්තයයි අම්මයි දරුව තුන්දෙනා. රැඳියන් මගේ සෙනෙහි කැදැල්ලේ අපි ඇවිල්ලින්නේ තවත් කැදැල්ලකටද ඔව් මොකද මේ ඇවිල්ලින්නේ ටීම් එක හැම නැත්නම් මේ කැදැල්ල 21 22 මේ ටීම් එකේ කොච්චර කට්ටියක් ඉන්නවද 28 දෙනෙක් ඉන්නවා කැදැල්ලක් හදන්නද හදන්නේ එහෙම නැත්නම් ඒකට ප්‍රාර්ථනා කරනවද ප්‍රාර්ථනා කරනවා මේ ප්‍රාර්ථනාව අවුරුදු ගාණක් තියාගෙන කරන්න ඕනේ දෙයක්ද එහෙම නැත්නම් එකපාරට දැනිච්ච ගාම කරන්න ඕනේ දෙයක්ද අවුරුදු ගාණක් plan කරන්න ඕනේ ඔයාගේ නමත් කිව්වොත් මගේ නම දිනේෂා. දිනේෂා මේ හපෙතිනි අලුවා කවුද? මෙයා මුතු. මුතු කොහමද දවස? හොඳයි. දවස ලස්සන කරගන්න බලාපොරොත්තු ගොඩක් ඇති. වැඩත් එක කොහමද දවස ගෙවෙන්නේ? ගොඩක් හොඳින් ගෙවෙනවා. ගොඩක් හොඳින් ගෙවෙනවා. පුංචි පුංචි බලාපොරොත්තු ඇතිනේ. ඒ බලාපොරොත්තු අහස උසරත් තියෙන්නේ. වැලි මාලිගා විදිහට තියෙන්නේ. වැලි මාලිගා විදිහට තමයි දින ගොඩක් බලාපොරොත්තු ගොඩක් ඉෂ්ට කරගෙන තියෙන මම. මේ රැකියාව ගැන කිව්වොත් කොයි වගේ රැකියාවද? ඇත්තටම ගොඩක් හොඳ රැකියාවක්. අපිට උනත් හොඳ නිදහසේ වැඩ කරගන්න පුළුවන්. අනිත් ගාමට වලට මේ JJ group ගාමට ගොඩක්ම හොඳයි. like يعني ගොඩක් සහිත සහැල්ලුවෙන් අපිට වැඩ කරගන්න පුළුවන් මේ group මේ group එකේ. ඉතින් ඇත්තටම හොඳ රස්සාවක් මේක. ඔයාගේ නමත් කිව්ව? ශෂිකා. ශෂිකා සාමාන්‍යයෙන් ජීවිතේදී යාළුවෙක් එක්ක ඉන්නද කැමති? එහෙම නැත්නම් තනියම ඉන්නද? යාළුවෙක් එක්ක ඉන්න කැමති. එතකොට ඔයා කවුද? සර්ණ. ඔයාගේ නමත් කිව්ව? රසිකා. ඔයා කවුද? ප්‍රදීප. අපි ඇවිල්ලා ඉන්න මේ මැෂින් ඔයාලට කොච්චර වටිනවද? ගොඩක් වටිනවා. මේ මැෂින් එකකින් දවසට කොච්චර වැඩ කරනවද? දවසට පුරම වැඩ කරනවා. ටාගට් එක කොහමද? පැයට 95ක් 97 තරක් විතර. ඒ ටාගට් එක දෙන්න කවුද වැඩිපුරම උදව් කරන්නේ? හැමෝම එක වගේ උදව් කරනවා. ඉතින් තීරණ ගන්න අත බලලද? එහෙම නැත්නම් හදවතට දැන්න විදියටද? හදවතට දැන්න විදියට. Sina pa.
අපි පුංචි බ්‍රේක් එකක් ගත්තා බ්‍රේකෙන් පස්සේ නැවතත් තවත් ලයින් එකකට අවිල්ල ඉන්නේ අපි කතා කරන්න හද ලයින් එක මොකද සීක ලයින් එක මේ ලයින් එකේ කට්ටිය ගොඩක් ඉන්නවා මොකද මේ දවස්වල ප්‍රොඩක්ෂන් එක විදිහට තියෙන්නේ ෂිප්පේ ෆැන්ටන් වා කවුද චත්‍රංගි චත්‍රංගි වල් කොහෙද උල්ලල අපි අවිල්ල ඉන්න පළාතේ විශේෂ දේවල් ඇති බලන්න මොනවද බලන්න පුළුවන් තැන් මෙහෙම බලන්න පුළුවන් මෙහෙර හේන කිට්ටුව තියෙන මෙහෙර හේන තමයි सहोदर කොච්චර කල්ද ආයතනට එකතු වෙලා? දැන් මාස දෙකම ආරක් විතර. ඔය ආගේ යහපැත් ඉන්නේ කවුද? ඩිලානි. ඩිලානි ගොඩක් වෙලාට ෆෝන් එකේ ඉන්න කෙනෙක්ද? එහෙම නැත්නම් තනියම කල්පනා කරන කෙනෙක්ද? එහෙම නෑ කල්පනා කරන්නෙත් නෑ ෆෝන් එකේ ඉන්නෙත් නෑ. ඩිලානි ඔයාගේ ආදරේත් හරියට මැසේජ් නැති, කෝල් නැති ආදරයද? එහෙම නැත්නම් හැම වෙලාවෙම මැසේජ් වලින් කෝල් වලින් ආදරේ කරන එකද? එහෙම නෑ නිදාසී ඉන්න වෙලාවට කතා කරනවා. වාගේ නමත් කිව්ව ශාන්ති ටීම් එකේ තරුණ කට්ටිය කොච්චර ඉන්නවද 15ක් ඇත්තද කතාව දැන් කලින් තරුණ ගෑල්ලමට උයන්න බෑ කියන්නේ එහෙම වෙන්න පුළුවන් එයාලා සාමාන්‍යයෙන් උයන්නේ පොත් බලාගෙනද එහෙම නැත්නම් කෝල් එකක් දීලා යාළුවෙක්ගෙන් අහගෙනද සමහර විට පොත් බලාගෙන මෙයාත් එහෙම විදියට කෝල් කරලා අහලා තියෙනවා දෙකේ කැම් වර්ග හදන හැටි යාම් මට කියලා නේ උයාගෙන කන්නේ රණ හංස යුවල නිමල නිල් ජලසේ मन नंदनीय दसन लन वेला सिहिन आने दकिन सिहिने मुद्रो समलक जैट लंगना पेमिन बैंदुनो सितिन दकिना मे मियुर माद मियुर कल्पना वागे नमत क्यों मागे नम कारुना කරුණා අපි ඒ වගේම වාගේ නමත් කිව්ව මගේ නම ගයානේ ටීම් එක මොකක්ද අවිල්ල ඉන්න 26 වා කවුද නිරෝදා ටීම් එකේ ලීඩර් කෙනෙක් ඉන්නා ඒ ලීඩර් කොහමද ඔයාලව ලීඩ් කරන්නේ ගොඩක් හොඳට ලීඩ් කරනවා කිදන්න නැති දේවල් කියලා දෙනවා ගොඩක් හොඳට කුහුණු වීම කියලා දෙනවා කොච්චර කාලයක් ගියාද ඔයාලට පුරුදු වෙන්න මේ මැෂින් එක වැඩ කරන්න තාමත් දවස් 10 වෙන්නේ අවිල්ල මම වා කවුද ශාමලී වාගේ නමත් මතක් කර චම්පිකා චම්පිකා ටීම් එකට කොච්චර ආදරේද ගොඩක් ආදරේ ඒ ආදරේ ටීම් එකෙන් කොයි වගේ ප්‍රොඩක්ෂන් එකක්ද දෙන්නේ මෙතනදී? උපරිම සහයෝගය දෙනු ටීම් අවුට් එකක් දාන්න. සින්දු කියනත් දක්ෂ, නටනත් දක්ෂ. නටන්න. සාමාන්‍යයෙන් නටන ගෑල්ලමයි ගොඩක් දේවල් වල ගැන හිතනවා. ඔය ඇඟ හීනි කරගන්න කොච්චර ව්‍යායාම කරාද? ව්‍යායාම කරන්නේ නැහැ. රෝෂණිය කොච්චර කල්ද මේ ටීම් එක බාර අරන්? අවුරුද්දයි මාස එක. ඒ අවුරුද්ද කාලය තුළදී ජීවිතේ කොච්චර සතුටින් කාලය ගත කරාද? ගොඩක් සතුටින් කාලය ගත කරා. වා කවුද? මල්කාන්ති මල්කාන්ති කොච්චර කාලද මේ ආයතනෙට එකතු වෙලා මාස 8ක් විතර ආසම් මල් වර්ගෙ මොකක්ද රෝස මේ වගේ පළාතකට ආවම පස්සේ විවිධාකාරයේ තැන් බලන්න එවන විවිධාකාර දේවල් දකිනවා මේ ආයතනෙ කොච්චර සුන්දර ආයතනයද ගොඩක් හොඳයි සුන්දරයි වා කවුද ඉන්ද්‍රාණි මම ප්‍රියදර්ශනි මම නන්දනි කොහමද අද දවස හොඳයි ටාගට් එකකට වැඩ කරන්නේ එව නැත්නම් හැම වෙලාවෙම වැඩ කර කර ඉන්න සූදානම් ටාගට් එකකට මොකද ටාගට් එක? දවසේ ෆෝකස්ට් එක තමයි අපේ ටාගට් එක. මේ මහා නැඳුන් වලට කොච්චර ආදරයක් තියෙනවද? ගොඩක් ආදරේ. ඔයා කවුද? මම හංසේ. පෞලිස්සරත් පොඩ්ඩක් කතා කරමු. පෞලේ අම්මයි තාත්තයි අයියා ඉන්නේ. ඉතින් පණ දෙන්න ආදරය කරන පිරිල්ල මෙයා. බැරි වෙලාවත් තාත් ගෑල්ලාමෙක් එක්ක කතා කරොත්. ඔය හදවතට දුකක් දැනේද? ඇත්තටම දුකක්. ඒ වගේ වෙලාවක ඒ දුක කියනවද? එහෙ නැත්නම් නොදැක්ක ගානට අහක බලාගෙන යනවද? නොදැක්ක ගානට අහක බලාගෙන යනවා. ගිහිල්ලා ඇවිල්ලා එයාට වෙනුවෙන් මොනවාගේ මැසේජ් එකක්ද යවන්නේ මැසේජ් යවන්නේ එහෙනම් දැන් කතා කරොත් කොච්චර වෙලාවක් රණ්ඩුවල්ලනවද එහෙම කියන්න බෑ ඉතින් එහෙම කියන්න බෑ ඉතින් ඔයගේ සිටුවෙම් ජීතේ කීපාරක් තියෙනවද එකපාරක් වත් නැහැ තාම
රස මිහිරි කතා හොඳට ගොතා ඔබට කියන්නම් ඉර හැරුණු වෙලේ සඳ පානේ ගීත ගයන්නම් එනු ඉක්මන්මි මා වෙත ලන්මි ඔබටයි මා ආදරේ වා කවුද සඳ මාලි වා කවුද ප්‍රසංගි මැෂින් කීයක විතර පුරුදු පුහුණු වෙලා තියෙනවද වැඩ කරන්න මැෂින් දෙක දැනට මහන මැෂින් දෙක දැනට මහන කොහොමද දවස ගොඩක් හොඳයි ටාගට් එක කොච්චර තිබ්බත් යාළුවොත් එක්ක කොච්චර සතුටෙන් වැඩ කරනවද හොඳින් හොඳට වැඩ කරනවා වා කවුද ස්වර්ණ ස්වර්ණ කොයිද ගෙවල් නාවුතුනේ මේ ආයතනයේ වැඩ කරන කට්ටිය කොයි කොයි පළාත්වල කට්ටිය දෙන්නේ හැම් පළාතකම වගේ ඉන්න ඕන මේ බෝදර කන්ද දික්වැල්ල මේ දෙයියන්දර ඒ වගේ කටකාර ගෑල් ළමයි ගොඩක් මැද්දේ ඔයා කොයි ඉදිරියද ඉන්නේ කාගෙත් එක්කත් හොඳින් ඉන්නවා කටකාර ගෑල් ළමයි ගොඩක් කරාට එක එක දේවල් ගැන කියනවා ඔයාටත් ඒ වගේ දේවල් මතක් ඇද්දි තරුණ කාලේ කොච්චර ඈතට යනවද ගොඩක් දුර යනවා ඒ අවුරුදු කීයකට විතරද 20ක් වා කවුද සියාකාන්ත ඔනම ආයතනයක් දිනු වෙන ඒ ආයතනයේ සේවක මඩුල්ල ඉතාමත් වැදගත් රාජකාරියක් ඉටු කරනවා මේ ආයතනයේ ඒ රාජකාරිය ඉටු කරන හැමෝමත් එක සතුටෙන් කාලය ගත කරන කෙනෙක් ඉන්නවා ඒ තමයි ආයතනයේ මානව සම්පත් කලමනාකාරතුමා දුලන්ත මහතා මාත් සමග ඉන්නවා ඔබට වටිනා කියන සම්පතක් ඉන්නවා මුන් කොච්චර වටිනවද ඇත්තටම ගොඩක් වටිනවා මානව සම්පත තමයි අපේ වටිනාම කියන සම්පත ඔන්න නනුව තමයි අපේ ආයතනයේ ඉදිරි පැවැත්ම තීරණය වෙන්නේ ඇත්තටම ගොඩක් වටිනවා මුන් කොයි කොයි ප්‍රදේශ වලින්ද හොයාගත්තේ මුන් කොයි කොයි පළාත් වලින්ද මේ ආයතනයට එන්නේ ඇත්තටම මේ අවට කිලෝමීටර 45ක් 50ක් ඇතුළත වගේ සියලුම ගම් දනව් සාර අපි ගෙදරටම නොමිලේ ප්‍රධාන පහසුකම් ලබා දීලා තියෙනවා මේ අවට සියලු දෙනා මේ ආයතනයට කරනවා 1100ක් පමණ පිරිසක් දැනට මේ ආයතනයේ සේවය කරනවා අනිත් ආයතනත් එක්ක බලද්දී මේ රාජකාරිය ටිකක් වෙනස් රාජකාරියක් මෙය මහාන දේවල් වලට කොයි වගේ වටිනාකමක්ද මුන් දෙන්නේ ඇත්තට අපි මහන්නේ පොඩි බබාලගේ ඇඳුම් තමන්ගේ දරුවෙක් බලා ගන්නවා වගේ ඇත්තටම ගොඩක් වටිනාකමක් දීලා නියමිත තත්ත්වයෙන් ප්‍රමිතියෙන් යුතුව ඒ ඇඟලු නිෂ්පාදනය කරනවා මේ හැමෝමත් එක්ක සතුටින් ඉද්දි මුන් මුදල් වලට අමතරව තව බොහෝ දේවල් බලාපොරොත්තු වෙනවා මොන වගේ දේවල්ද බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම අපි මේ කරන වැඩසටහන් වල ඉඳලම යාළ සතුටින් ඉන්න අපි ගොඩක් දේවල් කරනවා ඊට අමතරව නිෂ්පාදන දිරි දීමන අපි වැඩි කරලා තියෙනවා දෙගුණයක් කරලා තියෙනවා කලින් තිබුණට වඩා ගොඩක් හොඳ වැටුපක් රුපියල් 25,000 30,000 අතර වැටුපක් ගන්න පුළුවන් අපේ ආයතනයේ සේවයට පැමිණියෝ මේ ආයතනයේ හෙට දවසේදී කෙනෙක් එකතු වෙන බලාපොරොත්තුවක් තියෙනවා නම් දුරකථන අංකයක් ලිපිණයක් මතක් කරන්න ඔබට අවස්ථාවක් මාතර කැකන දුර විහෙරේන පාර තමයි අපේ ආයතනේ පිහිටලා තියෙන්නේ අපිට අමතන්න පුළුවන් 0.41 7200 492 හෝ 329 කියන අංකයට අපිට කතා කරන්න ඕන වෙලාවක අපි සූදානම් ඉන්න අලුතෙන් එන අපිට නවක සමාජික සමාජිකාවන් බඳව ගන්න दीर्घ काल सुनाल उत्साह අරුදු දෙක හමාරයි. වා කවුද? ශමීරා. ශමීරා කොහමද දවස? දැන් දවස හොඳයි. මේ කල්ටියත් එක්ක දවස ගෙවෙනවා වගේම මොනාද ඉස්සරහට කරන්න කැමති?
ගොඩක් දේවල් හිතේ තියෙනවා ඉතින් බලමු කරගන්න පුළුවන් වේවිද කියලා. වාගේ යහපත් තියෙන යාළුවා ගොඩක් වෙලාවට කන්නඩ ඉස්සරහ හැඩ බලන කෙනෙක් කියලාද හිතන්නේ? එහෙම නැත්නම් එහෙම දේවල් නැද්ද? හැඩ බලනවා. සාමාන්‍යයෙන් ගන්න පඩියෙන් කොච්චර විතර වියදම් කරනවද හැඩ වෙන්න? පඩිය නම් වියදම් කරන්නේ නැහැ ලෝබයි. කොළඹ රැකියාවක් කරනවට වඩා ගමේ රැකියාවක් කරන එක කොච්චර සුන්දරයි? ආ ගොඩක් සුන්දරයි. මේ වගේ රැකියාවක් කරන්න ඉස්සෙල්ලා කොච්චර පාරක් හිතුවද? දෙපාරකට හිතුවා. ඒක රවා කවුද? සෙවන්දි. සෙවන්දි ආ සින්දු අහන්න එහෙම නැත්නම් කතා කරන්න වෙලාවක් වෙන් වෙනවද? වෙලාව තියෙනවා. වෙලාව තියෙනවා. ඒ වෙලාව තිය මොන වගේ දේවල්ද කරන්න කැමතිද? සින්දු අහන්න තමයි ගොඩක් කැමති. එහා පැත්තේ ඉන්නේ අලුවා කවුද? දිලිනි. දිලිනි කොහමද දවස? ගොඩක් හොඳයි. ඔබට හම්බ වෙන නැන්දම කොයි වගේ කෙනෙක් වෙන්න කියලාද ප්‍රාර්ථනා කරන්නේ? ගොඩක් හොඳ කෙනෙක් වෙන්න කියලා. ඔයාගේ හිත ගන්න සාමාන්‍යයෙන් ගොඩක් දේවල් කරන්න වෙයිද? එහෙම නැත්නම් එකපාරට හිත ගන්න පුළුවන් වෙයිද? එකපාරට හිත ගන්න පුළුවන්. ඔයා කවුද? දිනුෂා. ඔයාගේ නමත් කිව්ව? ගීතා. ආ ටීම් එකේ ගොඩක් කට්ටිය ඉන්නවා. ටීම් එකේ ලීඩර් කොයි වගේ කෙනෙක්ද ඔයාලයි? හොඳ ලීඩර් කෙනෙක්. ඔයා කවුද? නීෂා. කොච්චර කාලයක් වෙනවද ආයතනෙට ඇවිල්ලා? මාස 5 මාරක් වෙනවා. මේ වගේ රැකියාවක් කරන කෙනෙක් කොච්චර ශක්තිමත් කෙනෙක් වෙන්න ඕනද? ගොඩක් ශක්තිමත් කෙනෙක්. ඔයා කවුද? පද්මිනී. ඔයාලේ කී දෙනෙක් නඩත් වෙනවද මේ වගේ රැකියාවකින්? 5 දෙනෙක් ඉන්නවා. ආඩම්බරයිද මේ රැකියාවට? ගොඩක්. උබේස් දකිනාතුරා ආදරේ සැඟවි උන්නා ඔබට පෙම් කරනාතුරා ජීවිතේ නැවති උන්නා උබේස් දකිනාතුරා ආදරේ සැඟවි උන්නා ඔබට පෙම් කරනාතුරා ජීවිතේ නැවති උන්නා ආදරය ගැන මෙච්චර කතා කරන ඔයාගේ නමත් කිව්වොත් අනුක අනුක අපි ඇවිල්ලා ඉන්නේ අලුත් ඩිපාර්ට්මන්ට් එකකට මොකද්ද මේ ඩිපාර්ට්මන්ට් එක එම්බ්‍රොයිඩර් මේක කොච්චර කට්ටියක් වැඩ කරනවද අපේ ඇතනෙ එම්බ්‍රොයිඩර් අංශේ 12 දෙනෙක් 13 දෙනෙක් විතර වැඩ කරනවා මේක එක නයි එක එක රැකියාවන් කරන්නේ මේ වගේ ෆීල්ඩ් එකේ තියෙන විශේෂත්වය මොකක්ද ගොඩක් සන්තෝෂදායි ජොබ් එකක් ඒ වගේම ගොඩක් නිදහස තියෙනවා ලස්සන වැඩක් තමයි වෙන්නේ ලස්සන්ට වැඩ කරන්න පටන් අරන් කොච්චර කල්ද සති දෙකක් විතර වගේ මේ සති දෙකේදී ඉගෙන ගත්ත දේවල් ගොඩක් වෙන්න ඇති මොනවාගේ දේවල් තියෙනවද මේකෙන් හෙද්දක් ඇඳුමක් මහාන හැටි එතකොට යාළුවොත් එක්ක වැඩ ගන්න හැටි එකමතු මේ පළවෙනි ජොබ් එකද නෑ නෑ එතකොට වාකවුට් මදුක මදුක ගෑල් ළමයි මායාකාරයි කියන්නේ නැත්තද එහෙම පුළුවන් වෙන්න ඇති අරක් කියලාට ඒ කට්ටිය එක එක දේවල් කියනවා ඒ ඇත් වලින් කතා කරද්දි පාටත් දේවල් කතා ඇහිලා තියෙනවද දැන්ලා තියෙනවද දැන්ලා තියෙනවා මේ දැනිච්ච දේවල් වලට හා පැත්තට දෙන උත්තරේ කොයි වගේද කියන්න බෑ ඉතින් ඒ ඇස් දිහා බලන් ඉන්නවද නොදැක්ක වගේ ඉන්නවද බලාගෙනත් ඉන්නවා වා කවුද මම නිපුණා මොකක්ද ඔයාගේ ජොබ් එක මම මෙතන මේ අච්චුවර් දානවා මැෂින් කීයක් විතර තියෙනවද ඔයාලට වැඩ කරන්න හතරයි මේ දවස්වල තියෙන ලස්සනම ස්ටයිල් එක මොකද ඒක ස්ටයිල් දේනවා සාමාන්‍ය net එක search කරලාද බලන්නේ එහෙම නැත්නම් යාළුවෝ කරද්දි බලලා කරනවද යාළුවෝ කරද්දි බලලා කරනවා ටීම් එක ඇතුළට ඇවිල්ලා කොච්චර කල්ද සති දෙකක් විතර අලුතෙන් කෙනෙක් එන්න බලාගෙන හිටියොත් කොහොමද ආරාධනා කරන්නේ හොඳයි ඉතින් හොඳින් බාර ගන්න දවසේ පැය කීයක් වැඩ කරනවද පැය 8ක් වැඩ කරනවා පැය 8ක් ඒ පැය 8ේදී සින්දු අහන්න එහෙම නැත්නම් ටිකක් විවේකයක් එහෙම තියනවද ඔව් අත්තම මේ විවේකයේදී මොන වගේ සින්දුවක් කියන්නද කැමති ආදර සින්දුවක් එතකොට වා කවුද චමංක මෙතනදී රැකියාව කරද්දී විවිධ උපකරණ භාවිත කරන මොනවාගේ උපකරණද භාවිත කරන්නේ එකේ උපකරණ තියෙනවා මෙතන කටින් එක තියෙනවා ටිමර් එක තියෙනවා තව වාගේ දේවල් තමයි වා කවුද WH චමින්ද එතකොට වාගේ නමත් කිව්ව සම්පත් වා කවුද බුද්ධික කොච්චර කල්ද ආයතනෙට එකතු වෙලා මාස 6ක් වෙනවා ඒ මාස 6දී මැෂින් කීයක විතර වැඩ පුරුදු පුහුණු වුණාද මැස් ඔකම තමයි අපෙත් ඉන්නේ අලුවක මෙස්සර් හැමෝමත් එක ඉදිරි ගමනක් යන කෙනා නායකයා
නායකයෙකු විදියට කොච්චර කාලද මෙතනට එක්ක තියලා? එක්ක තියලා මාස 10ක් විතර වෙනවා. ලොකු කාලයක්. මෙතනදී ප්‍රධාන වශයෙන් වෙන්නව කාර්ය මොකද්ද? මෙතන අපි ඇඟලුම් අවශ්‍ය එම්බ්‍රොයිඩරි එක තමයි අපි මෙතන ගහන්නේ. එම්බ්‍රොයිඩරි එක ගහලා අපි ලයින් වලට අවශ්‍ය කාලයට අනුගමනව අපි සපයනවා. ආයතනයක දියුණුව සඳහා විවිධාකාර තාක්ෂණ යොදා ගන්නවා. අපි කතා කරන්න සූදානම් තාක්ෂණෙත් එක්ක දවසම ගත කරන, එහෙම නැත්නම් මේ ආයතනයේ දියුණුව සඳහා වැඩ කරන කෙනෙක්. ඒ තමයි නිෂ්පාදන කළමනාකාරතුමා. මොන වගේ තාක්ෂණයක්ද යොදා ගන්නේ මේ හැමෝත් එක්ක ඉදිරියට යන්න? අපි මේ පාවිච්චි කරන්නේ මොඩියුලර් සිස්ටම් එකක් තමයි පාවිච්චි කරලා තියෙන්නේ. විශේෂයක් ඇති. මොකද්ද මේ විශේෂත්වය? විශේෂත්වය කියන්නේ අවම රිසෝර්සස් එකකින් වැඩිම එෆිසියන්සියක් ගන්න තමයි මේක පාවිච්චි කරලා තියෙන්නේ. කොච්චර පිරිසක් ඉන්නවද මේ ටාගට් එක ඇචීව් කරන්නේ? සාමාන්‍ය ලයින් එක මැෂින් තියෙනවා 20ක් විතර. නමුත් ඔපරේටර්ස් ලා ඉන්නේ 14ක් විතර. මේ හැමෝම කැමති අනාගතේ දියුණු වෙන්න. ඔබ උන් සඳහා මොන වගේ ඉලක්කයක්ද පෙන්වලා තියෙන්නේ? අතරම අපි ලොකු ඉන්සෙන්ටිව් ස්කීම් එකක් දීලා තියෙනවා. අපි අතරම කතා කරොත් එහෙම රුපියල් 30000කට වැඩි වැටුපක් දෙන්න තමයි අපි හැමෝටම කතා කරලා තියෙන්නේ. මේ වගේ රැකියාවක් සඳහා බොහෝ දෙනෙක් එන්න කැමැත්තක් ඇති. මොන පුරුදු පුහුණු කරන්නත් කාලයක් යනවා. කොයි විදිහටද පුරුදු පුහුණු කරන්නේ? අතරම පුරුදු පුහුණු කරන්න කියන්නේ අපිට එච්චර ලොකු කාලයක් ගන්න නැහැ. මොකද මේ දකුණ ළමයි ටග් ගාලා වැඩි අල්ල ගන්න පුළුවන්. අතරම ගත්තොත් එහෙම ළමයි දවස් 20කින් විතර අපිට මොඩියුල් සිස්ටම් එකකට දාන්න පුළුවන්. ලංකාවේ මේ ආයතනයේ අද වෙනකොට කොයි වගේ තැනකද තියෙන්නේ? අතරම පටන් ගත්තම පොඩි කාලේ පටන් ගන්න තියෙන්නේ. ලංකාවේ අනිත් ගාමන්ට් ෆැක්ටරිත් එක්කම ලොකු ඉහළට අවිලා තියෙනවා. අපිට දීලා තියෙන ටාගට් එකත් එක මේ අවුරුද්දේ ඇචීව් කරන්න ලොකු බලාපොරොත්තු වගේ. මොකද ඒ බලාපොරොත්තු? අපි ගිය අවුරුද්දේ ඇචීව් කරා, ගිය මාසේ ඇචීව් කරා අපි SH 84000ක්. අපි මේ මාසේ ප්ලෑන් කරලා තියෙන්නේ SH ලක්ෂයකට යන්න. ලස්සන හින්දි සින්දු කියන වාගේ නමක් කිව්ව මම ආයේෂා. හින්දි ඉගෙන ගත්තේ කොයි කාලෙද? ඔව් නෑ මම ඒක කැමති වෙන නිසා මම ඉගෙන ගත්ත සින්දු කියන. ඔය විදිහට සින්දු කියනකොට යාළුව කට්ටිය ගොඩක් ඉන්න මොකද්ද මේ ටීම් එක පොඩ්ඩක් මතක් කරොත් කවුද කියලා? මේ අපේ ප්‍රොඩක්ෂන් ටීම් එක. මේ මගේ යාළුවෝ ටික මේ අපේ සර්ලා ඉන්නවා. එතකොට ඔයා කවුද? මම මලිත් මදුෂා. මලිත් හරියට සමහර කියමන් තියනවා. මලිත් ජිම් ගියා වගේ කියන්නේ. ඒ කොයි කාලේ ඉඳන්ද හැදිලා තියෙන්නේ? ඒ යාළුවෙක් ආව මාත් එක්ක ජිම් යන්න. එයා ගිහපු දවස් ඉඳන් මට ওই කතාව කියනවා. ගොඩක් වෙලාවට ජිම් එකට යන්න, එහෙම නැත්නම් ව්‍යායාම කරන්න ඒ වගේ කාලයක් තියෙනවද? ඔව් තියෙනවා. ඒ වගේ වෙලාවට සාමාන්‍යයෙන් අත් දෙක ටිකක් මහත් කරගන්නත් කැමති. එහෙම නැත්නම් පපුවටියක් මහත් කරගන්න. මෙමෙ දේ බඩ පොඩ්ඩක් අඩු කරගන්න. දැන් සික්ස් පැක් එකකින් ලයින් කීයක් විතර මතු වෙලාද? දැන් ටයර් දෙක තුනක් නම් මතු වෙලා තියෙනවා. වා කවුද? මම මාලිංග. ඔයාලා ගොඩක් තරුණ කට්ටියක් එක්ක වැඩ කරන්නේ. මේ කට්ටියව පාලනය කරන වාගාව තියෙන ලස්සනම වචනේ මොකක්ද? ආදරෙන් කතා කරන එක තමයි පාලනය කරන්න තියෙන හොඳම මේ. ඕනම කෙනෙකුට ආදරෙන් කතා කරන්න ඕනේ. ගොඩක් වෙලාවට සත්තුන් ඇති කරන්න සත්තුන්ට ආදරය කරනවා කියලා ආරංචි. ඔව්. හොබි එකක් විදියට. මෙයාටත් ලස්සන කියමනක් තියෙනවා. මොකද්ද? පූසෙක් කෑ වගේ කකුල. වා කවුද? රන්මල්. රන්මල් කොච්චර කාලද ආයතනෙට එකතු වෙලා? අවුරුදු දෙකමාරක්. අවුරුදු දෙකමාරක්. මේ කාලෙදී මොන වගේ විදියටද රැකියාව වෙනස් වුනේ? මොකද්ද වගේ ප්‍රධාන ටාගට් එක? ආයතනයේ තියෙන ගෝල්ස් එක ඇචීව් කරන එක තමයි ප්‍රධානම ටාගට් එක. ගොඩක් කට්ටිය වැඩ කරනවා. අනාගතේ මොකක්ද තියෙන ප්‍රධාන බලාපොරොත්තු? මේ තලයෙන් ඉහළටම යන්න. වා කවුද?
රොහිත් රුෂාන්. මොකද ඩියුටි එක? ප්‍රොඩක්ෂන් එක්සිකියුටිව්. මේ හැම කෙනාගේම අවසානයේ බලාපොරොත්තුවක් තියෙනවා. මේ අවුරුද්දේ මොකද ප්‍රධාන බලාපොරොත්තුව? අනිවාර්යයෙන්ම අපේ SH වැඩි කරලා නිෂ්පාදනය වැඩි කරන්න ෆැක්ටරි ආයතනය. ආයතන නිෂ්පාදනය වැඩි කිරීම. කොච්චර කාලයක් ආයතනයේ වැඩ කරලා තියෙනවද? මේ මෙහෙට ගෲප් එකට සෙට් වෙලා අවුරුදු දෙකමාරක් වෙනවා. ඔයාල කරන්න ලොකු ලංකාවට වටිනා සේවයක්. කොච්චර ආඩම්බරයිද මේ වගේ රැකියාවක් එක ඉන්න ලැබීම? අතරම ගත්තොත් ඇංගලම් ශේෂ්ත්‍රය ගත්තොත් ගොඩක් අර එළිය මතේට වැඩිය මේක ඇතුලේ වැඩ කරද්දි තමයි දැනෙන්නේ. ලොකු සේවයක් කරනවා විශේෂයෙන්ම ගමට ඉන්න මේ ගොඩක් සේවක සේවිකාව ගත්තොත් එහෙම ගොඩක් ප්‍රශ්නත් එක්ක තියෙන. නමුත් අපිට ලොකු සේවයක් කියලා හැම වෙලෙම දැනෙනවා. ඒගොල්ලොත් එක්ක ඉඳලා ඒගොල්ලන්ගේ ප්‍රශ්න වලට අපිට යම් පුළුවන් හැටියට උදව්වක් කරන්න ලැබිච්ච එක. ලංගින් හිටිය නැති ටික කාලෙට අයියා හුඟක් වෙනස් වෙලා. වාත් එහෙම වෙනස් වෙන කෙනෙක්ද? අපෝ නෑ එහෙම නෑ. වාගේ නමත් කිව්වෝ? ශාලිකා. සාමාන්‍ය ගෑල් ළමයි ඉක්මනට වෙනස් වෙන්නේ. එහෙම නැත්නම් මේ වගේ පිළිල් ළමයි. නෑ ගෑල් ළමයි. ගෑල් ළමයි. වා කවුද? මම රේකා. රේකා කොච්චර කාලද ආයතනයට එකතු වෙලා? අවුරුදු දෙකයි මාස පහක් වෙනවා. මොකද රැකියාව විදිහට කරන්නේ? ප්‍රොඩක්ෂන් සුපර්වයිසර්. මේ හැපේ තියෙන යාළුවා කවුද? එයා අපේ සර් කෙනෙක්. මොකද්ද වාගේ ප්‍රධානම රැකියාව ආයතනය වෙනුවෙන් කරන කාර්යයක් දෙන විද්‍යාවක වැස්සෙන් සේව කරනවා ලොකු රැකියාවක් තරුණයෙක් විදියට ඔය වගේ රැකියාවකට එන්න කොච්චර කාලයක් කැප කරන්න උනාද සාමාන්‍ය අවුරුදු 6-7ක් විතර මොකද ඉස්සරහට කරන්න බලාපොරොත්තු ප්‍රොඩක්ෂන් මැනේජර් කෙනෙක් වෙන්න බලාපොරොත්තු වෙනවා මාර විශ් කරනවා ඒ වගේම වා කවුද ගයන් ලහිරු වාගේ නමත් කිව්වොත් සුදේෂ් කොච්චර කල්ද ආයතනය එකතු වෙලා මාස 4ක් විතර වා කවුද සංජීව කොහෙද කේවල් බණ්ඩාරවිල එතකොට වා කවුද ඒෂාන් ඒෂාන් මේ දවස්වල අහන්නම කැමති සින්දුව මොකක්ද විශේෂත්වයක් නැහැ පොදුවේ ගත්තම ඔක්කොම කැමති වා කවුද තරින්දු ලස්සන ගෑල් ළමයි ගොඩක් මැද්ද වැඩ කරන් තියෙන්නේ හිත ටිකක් එක තැන තියනවාද එහෙම නැත්නම් හැම තැනම ඇවිදිනවද එක තැන තියනවා එක තැන තියනවා වා කවුද මංජුල මොකක්ද ඔයාගේ ජොබ් එක මම shift incharge විදිහට වැඩ කරනවා ලංකාවේ කොහේ කොහේද ඇවිදලා තියෙන්නේ ගොඩක් තැන්වල කියලා දිනවා. ගොඩක් කියලාට බයික් එකකටද වැඩිපුර කැමති? එහෙම නැත්නම් කාර් එකකටද? වැඩිම කැමති බයික් එකකට තමයි. වා කවුද? චාමර. මොකද්ද වාගේ ජොබ් එක? රෂන් එක්සිකියුටිව්. අපි අනිත් ආයතනත් එක්ක බලද්දී මේ ආයතනේ ටිකක් වෙනස් ආයතනයක්. මොකද්ද මේක ස්පෙෂලිම දකින්න පුළුවන් දේ? මේ මැෂින් ඔපරේටර්ස් ස්ටෑන්ඩින් මොඩියුල්ස් තියෙන්නේ. හිටගෙන තමයි ස්ක්‍රීන් කරන්නේ. කොහමද දවස? හොඳයි. දවසේ ටාගට් එකක් ඇති. කොයි වගේ ටාගට් එකක්ද තියෙන්නේ? CCA ටාගට් එක තියෙනවා. අතීතේ ගියෝතින් ගොඩක් කලකට පරණ සින්දු වලින් වැඩිපුර ආසම සින්දුව මොකක්ද? හිම විශේෂයක් නෑ. අන්තවකින් උඹ රඟනා පිලාතේ ඉවසිලි නෑ මාගේ සිත පැනිකේ. Violin, 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 violin
දෙන්නාන්තෙත දෙව් සුරලියන් නැතුවනේ ගුත්තිල පඬිත වට කරන් මිරිඳුන් පිසවරුන්ට පඬිදනන් අවනේ මගේ තරඟෙට දුර සිටන් මිහිරි ගීත නාද ලියන්ගේ ඇසිලා සිත රඳුන කුඹර දනන්ගේ නාදේ ඔබ මහලු උනත් අනර්ගේ වියොල්ලේ වියොල්ලේ මාගේ कोई दवसा दादा अद उड़ा सदर दवसा सामान्य दवस अतमें विधि आगती है ना हेमदा मेक विधि एकाकारी ने दवस दवस विनस्तान मुखद जीते प्रधान मट आगट होन कड़ेव आदरे कर्ण के नक्ट बेरवेलावत अय आदर विरुद्ध होना मनोवाद करण अय्यग बेतगण अय्यग बेतगण वागे नम तर मैं टीम में फोटा खान दुला दूँगा मैं सादरे का मैं सारंगी अरे हंसी नहीं आलू तैयार नहीं था आलू टीम में आके नहीं आलू टीम में रखो हम तो लीड कराने में ना तैयार लड़की है ना देन मामा तालु ते हूँ देन तो ना मैं आके तो माय इन्ने तानी हम पियां बाना तो क्या मुझे में ना तो रहना केक कर रहना केक कर रहने मनोवा की कुरुल लोही थी उद्धों लसन कुरुल लोही थी उद्धों लसन कुरुल लोही थी उद्धों एक रिलेटर की नाम क्यों हुआ थी सारंगी फला ಆಗೆ ನಮಸ್ತೆ ಯೋ ಶಾನಿಕಾ ಶಾನಿಕಾ ಕೊಚ್ಚರ ಕಾಲದ ಆಯತನೆ ಡೆಕತಿರ ಅವರು ದೈ ಮಾಸ ದೆಕಕ್ ತನ ಲಕು ಕಾಲಯಕ್ ದಾಸಿನ್ ದಾಸ ಮನಾದ ಜೀವಿತರೆ ಏಕತು ಕರ ಗನ್ನಾಸ ಅಲು ದೇವಲ್ ಇತಿನ್ ಹಮದಾಮ ಏಕತು ವೆನಾ ಜೀವಿತೇ ಕೋಯಿ ವಿದಿರ ದಾಸ ಗೆವನ್ ಮನವಾಗೆ ಜಾಬ್ ಯಾದ ಕರನ್ ಮಂ ಕ್ವಾಲಿಟಿ ಸೂಪರ್ವೈಸರ್ ಮಂಗೆ ದಾಸ ಬಬ್ಬಲತ್ ಏಕ ಉದೇ ವಡುವ ಗೆವನಾ ಜಾಬ್ ಏಕಡೆ ನಾ ದಾಸ ಕರ ಕೊಚ್ಚರ ಇತರ ಅಂದುಂ ಪ್ರಮಾಣಯಕ್ ಚೆಕ್ ಕರನ್ ಹೆವನತ ಬಲನ್ನ ತಿನೋ ಗವರ್ನಮೆಂಟ್ ಏಕ ದಾಸಕಟ ಅಂದುಂ ಜಿ ಅಧ್ಯಕ್ಷಯಕ್ ಮಗೇ ಚೆಕ್ ಕರನ್ ತಿನೋ ಆಸಿಕಾ ಇಕಿನ ಗಣ್ಣಾನ ಮನವಾಗಿ ದೇವಲ್ ಜನಾಗತೆ ವೆನು ಇಕಿನ ಗಣ್ಣಾಸ ಗೋಡ ದೇವಲ್ ತಿನೋ ಐತಿ ಇಕಿನ ಗಣ್ಣಾನ ವಾ ಕೌದು ಉದಯಂಗಿ ಕೊಚ್ಚರ ಕಾಲದ ಆಯತನೆಟ ಅದ ಅವಿಲ್ಲ ಅವರು ದೇಕ ಮಾರಕ್ ಕೇನ ಆಪ ಪಲೇನ್ ದಸ ಕೋಯಿ ವಗೆ ದವಸ ಅಕ್ಟೋಬರ್ ಪಲವೆಂದ ಅಕ್ಟೋಬರ್ ಪಲವೆಂದ ತಮ ಆವೆ ಮೇ ದವಸಲ ಗೋಡಕ್ ಸಿಂಧು ಹೆನ ಸಮಹರ ಸಿಂಧು ವಲಿನ್ ಜೀತ ಹದೋತರ ದನೆನ ವಾಡತ್ ಹೇಮ ದೇವಲ್ ದನ್ಲ ತಿನೋ ಹೇಮಮ ಕಿಯನ್ನ ಬೇ ಹೇಮ ಸಿಂಧು ಅಮ್ಮ ಏಕ ವಗೆಮ ನಹ ನಂದ ಕಿಯನ್ನ ಮಾರು ಐತಿ ವಾಕೌ ಮಾರ್ಷಿಕಾ ಯಾಲೋ ದೆನ್ನ ಮತಕ್ಕರತ್ ಕೌದ ಕಿಯಲ ಮೇ ಮದು ಮೇ ಚತುಮ್ಸ್ ಮೇ ಕಟ್ಟಿಯ ಮೊನವಾಗೆ ಡ್ಯೂಟಿತ್ ಏಕ ದವಸ ಕಿವನ್ ಕ್ವಾಲಿಟಿ ಏಕೆ ತಮೈ ವೆಡೆ ಕರನ್ನ ಮೇ ಆಡಿಟ್ ಏಕೆ ಮೇ ಸೂಪರ್ವೈಸರ್ ಹೌದ ಎಂದುಮಕ್ ತೋರನ್ನ ಕೊಚ್ಚರ ಕಾಲಯಕ್ ಯನೋದ ವಿನಾಡಿ 10ಕ್ ಇತರ ಏಕ ಎಂದುಮಕ್ ಮೊನವಾಗೆ ದೇವಲ್ ಬಲನ್ನೋನೆ ತತ್ವೆ ಹೊಂದೈದೆ ಕಿಯಲ ಬಲನೋ ಇಗನಗನಪು ದೇವಲುತ್ ಏಕ ತತ್ವೆ ಹೊಂದೈದೆ ಕಿಯಲ ಬಲನೋ ರೋಸಮಾಲೆ ನಟುವೆ ಕಟ್ಟು ವನಬಂಬರು ಹೊಮ ಇಂಟ මේ කාලේ හැම හිටු කියන කෙනෙක් ඉන්නවද එනසම් තව ටිකක් කාලයක් යයිද ඉන්නවා ඉන්නවා එයා ගොඩක් කියලාට ගොඩක් ගොඩක් දේවල් කියන්නේ ෆෝන් එකෙන්ද එහෙම නැත්නම් දිග දිග මැසේජ් එවලත් ෆෝන් එකේ ෆෝන් එකේ සේපාලිකා මලයි සුදු පාට මීදුමයි හරි ලස්සනයි සුදුයි අන්තටම ඔබ වගේ තරුණ වයසේ හැමෝමත් එක්ක වැඩ කරද්දී ඒ තරුණ අදහස් වලට කන් දෙන්න ඕනේ. එහිඳම තමයි මානව සම්පත් අංශයක් ආයතනයක පිටරලා තියෙන්නේ. අපි කතා කරන් සූදානම් ඒ අංශ කට්ටියත් එක්ක මේ ටීම් එක ගැන කිව්වොත් කොයි වගේ ටීම් එකක්ද? ඇත්තටම හොඳ ටීම් එකක් අපිට ඉන්නවා. අපි ඇත්තටම අපේ අද HR මැනේජර් අපේ දුලන්ද සර් අද නැහැ. අද අපි ඒකත් එක්ක අපේ චිප් ඉන්චාර්ජ් එක බාරව ඉන්න දැන් අපේ අපි චන්දිමාල් මහත්තයා අපි චන්දිමාල්ලත් එක්කම සහයෝගයෙන් වැඩ කරගෙන ඉන්නවා. වා කවුද? මම දැනට මානව සම්පත් විධායකවරයෙක් විසින් වැඩ කරනවා. ඔච්චර පිරිසක් ඔයාලත් එක්ක වැඩ කරනවද? දැනට අපේ මෙතන ඉන්නවා 360ක් විතර. කොහමද දවස? හොඳයි වරදක් නැහැ. මේ කට්ටියත් එක්ක වැඩ කරද්දි මේ කට්ටිය පාලනය කරන්න ඕනේ. තියාගන්න ඕනේ. කොයි විදිහට තියාගන්න? සාමාන්‍ය යාළුවෝ විදිහට හිතවත් කමින් වැඩ කරනවා. යාළුකමකට කරන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. මොනවද කරන්න පුළුවන් දේවල්? කරන්න බැරි දෙයක් නැහැ. ඕන දෙයක් කරන්න පුළුවන්. වා කවුද? ඔබ තරිදු. කොහමද ජීවිතේ? හොඳයි වරද මානසපන්තංශයේ වැඩ කරද්දී කොච්චර කාලයක් එක්ස්පීරියන්ස් එක තියෙනවද එහෙම නැද මම නම් ඇවිල්ලා මාස 6ක් වගේ වෙන්නේ
මේ මාස 6ට සැහෙන අත්දැකීමක් අරගෙන තියෙනවා. ඔයා කවුද? මම ගයා. ගාන මොකක්ද ඔයාගේ ඩියුටි එක? මම මානව සම්පත් පුහුණුවක් තමයි ලබන්නේ. ඔය කටකාර කෙනා කොච්චර කාලයක් කෙනාද මේ ආයතනයට එකතු වෙලා? දැනට අවුරුදු 1.5ක් විතර වෙනවා. මොකක්ද ජොබ් එක විදිහට? මම මානව සම්පත් සහකාර කෙනෙක් විදිහට වැඩ කරන්නේ. ඔයා කවුද? සඳරේනෝ. කෙනෙක් ආයතනයට බඳව ගනිද්දි කොච්චර යාළුවත් එක්ක කතා කරන්න ඕනද කොහොමද බඳව ගන්න? ඇත්තටම තමන්ගේ කෙනෙක් වගේ තමයි හිතන්න ඕනේ. ඒ ෆ්‍රෙන්ඩ්ෂිප් එක තියෙනවා නම් හැමදාම යාළුවා අපිත් එක්ක ඉන්නවා. මේ වගේ රැකියාවක් කරන්න බලාපොරොත්තු වෙන කට්ටියට කොයි විදිහේ දෙයක්ද කියන්නේ ඔබත් ගෑල්ලා මේ කාන්තාවක් විදිහට? එන්න ඇත්තටම ආරක්ෂිතයි අපි එක ෆ්‍රෙන්ඩ්ලි වෙලා වැඩ කරන්න සතුටින් එක පවුලක් වගේ ඉන්න පුළුවන් මේ ආයතනයේ. මේ ආයතනයේ කොයි කොයි පළාත්වල කට්ටියද එකතු වෙන්නේ? මාතර, අකුරැස්ස, කමරුපිටිය, හක්මන, දෙයියන්දර ඒ වගේ පළාත්වල ඉනවා. වා කවුද? ප්‍රමෝදිනි. ටිකක් තනියම ඉන්න කැමති කෙනෙක්ද? ඔව්. ඔව්. අනිගමඩ කොච්චර ආදරේ කරනවා? ගොඩක් ආදරේ කරනවා. මේ වගේ ලස්සන ලෝකයක තනි වෙනවා නම් කොයි වගේ තැනකට තනි වෙන්න ආස? මුහුදු වෙරළ වගේ. අපි ඇවිල්ලා කතා කරන්න හදන ඩිපාර්ට්මන්ට් එක මොකද්ද? දත්ත පාලනංශය. අපි කැමති ඔයාලගේ නම් ටික දැනගන්න. ඉෂාන්. කොච්චර කල්ද ආයතනයට එකතු වෙලා? මාස 4යි. එතකොට වා කවුද? සජී. වා කවුද? තරදු. ඒ වගේම වාගේ නමත් කිව්ව? මදුසන්. සාමාන්‍ය ටිකක් පිටිපස්සෙන් ඉඳන් සපෝට් කරන්න කැමති? ටීම් එකේ ඉස්සරහට එන්නද? එහෙම විශේෂයක් නැහැ. ආසම ක්‍රීඩාව මොකද්ද? ක්‍රිකට්. කොහමද අද දවස? අද දවස ඉතාමත් සතුටින් ගෙවුණා. ටාගට් එකක් තියෙනවද ඔයාලට? ඔව් ටාගට් එකක් තියෙනවා. ඒක කොයි විදිහේ ටාගට් එකක් විදිහට දකින්න? අපිට දවසේ ක්වොලිටි ෆෝකස් එක ඇචූ කරන්න තමයි තියෙන්නේ. ජීවිතේ ආදරේ කරන කාලෙත් සුන්දර. එහෙම නැත්නම් ආදරේ ඉල්ලගෙන පස්සෙන් යන කාලෙත්. ආදරේ විඳින කාලෙ. විඳින කාලෙදී කොයි විදිහේ ආදරේ විඳින්න කැමති? ආදරවන්තය ළඟින්ම තියාගෙන ඉන්න තමයි කැමති. ජීවිතේ වටින්නේ රුපියල් සතද? එහෙම නැත්නම් මේ හම්බ කරන යාළුවෝ කට්ටියද? මනුස්සකම. මේ මනුස්සකමත් එක්ක කොච්චර රටට සේවයක් කරලා තිනා? දැනට අවුරුදු 14ක විතර සේවයක් ලබා දීලා තිනවා. මේ ඉදිරියටත් කරගෙන යනවා. කොච්චර සතුටද මේ වගේ යාළුවෝ කට්ටියක් ඉද්දි? නියමයි. නියමයි. කොහමද මේ රැකියාවට එකතු වෙන්නේ කොච්චර කාලයක්ද? දැනට මෙහෙට ඇවිල්ලා නම් අවුරුද්දයි යන්නේ. ජොයින් වෙලා දැන් ගෲප් එකේ ඉන්න ෆීල්ඩ් එකේ අවුරුදු 14ක්. තවත් බොහොම රැකියා තිනවා. ඇයි මේ වගේ ෆීල්ඩ් එකක් තෝරන්නේ? මේක මුලින්දලම සිලෙක්ට් වුණේ මේක කරගෙන යන්න ඕන කියලා. ඉතින් මේක දිගටම කරගෙන යනවා. ඔයා කවුද? ප්‍රේලාත්. පරණ සින්දු වලටද වැඩිපුර ආස? එහෙම නැත්නම් අලුතෙන් බිහි වෙන සින්දු වලට? හොඳයි කියන සින්දු වලට. සමනේ වචන වලට ආදරේ කරන කෙනෙක්ද? එහෙම නැත්නම් ඒකේ තියෙන මෙලඩි එක? වචන නේ. ඔයා කවුද? දමිත්. කොහමද අද දවස? හොඳයි. ටාගට් එකක් ඇති ජීවිතය ඇචීව් කරන්න. මොකද ඒ තියෙන ටාගට් එක? ජීවිතේ ටාගට් නම් ඇචීව් කරලා තියෙන්නේ දැන්. හැමදේම එක ලබා ගන්න දේවලුත් එක මොනවද කරන්න ආස? මම හිතන්නේ ආයතනයට හොඳ සේවයක් කරනවා වගේම පවුලේ උදේයත් එක්ක හොඳ සතුටින් ජීවත් වෙන තමයි. වා කවුද? මම තමයි තත්ත බලංශ අංශ ප්‍රධානී. මේ වගේ අංශයක් බාරව ඉදදී එහෙම නැත්නම් මේ වගේ ටීම් එකක් ලීඩ් කරද්දී කොයි වගේ ලීඩ් කෙනෙක්ද වෙන්න ඕන? ඒ කියන්නේ අපි පිරිස් පාලනේ වැඩියක් තියෙනුනේ. අපි පිරිස් පාලනේ. ඒ කියන්නේ මගේ දීලා තියෙන මගේ ටාගට්ස් දෙනවා අපිට. ඒකේ අපේ ආයතනයේ තියෙන තත්ත බලංශේ තියෙන ටාගට්ස් වලට තමයි අපි යන්න ඕනේ. මම ඒක ඩ්‍රයිව් කරනවා මගේ ඉන්න මගේ ටීම් එකේ සියලු දෙනා එකතු වෙලා. ඒ විදිහට අර කුඩි හැලගෙන ගියපු කාලේ මතක් කරනවා අවුරුදු කීයක් ආපස්සට යන්න ඕනේද? අවුරුදු 10ක් විතර. 10ක් විතර. ඒ මතකයන් තියෙන්නේ මාතර ටවුන් එකේද? එහෙම නැත්නම් කොයි වගේ පළාතකද? හැමතැනම තියෙනවද? මහ ජන සේවකයා උහු පොලිසියේ නායකයා කිව්වම කවුද නොදන්නේ? වයලින් වාදකයා උහු බයිල නායකයා මේ නම කවුරුත් දන්නේ? මහ ජන සේවකයා උහු පොලිසියේ නායකයා කිව්වම කවුද නොදන්නේ? වයලින් වාදකයා උහු බයිල නායකයා මේ නම කවුරුත් දන්නේ? ලංකාවට බයිලගෙන බොලි බැස්ටිය. අපි හැමෝගෙම ජීවිතවලට ලැබෙන පුංචි පුංචි සුන්දර අවස්ථාවන් අපිට අලුත් පාරක් කියලා දෙනවා. ඒ අලුත් පාර හෙට දවසේදී අපි ඔය ඡායග්‍රාහී මාවත කරගෙන යනවා. අද දවසෙත් අපි සතුටෙන් පිරි හෝරාවකට සමුදෙන්න සූදානම්. මේ හැමෝගෙම සතුට විනෝදයේ සමග හෙට දවසේදී අපි තවත් ආයතනයකට යන සූදානම්. ඒ ඔබේ ආයතනයට 0777-506-605 0114-799-700 මෙතන කතරංග දෙකම ඔබට විරුතයි. ඒ අලුත් දවසක් වෙන් කරගන්න. ගෙලන ඔබට සුබ දවසක්. තුරමෙලිය කරන්න මට විනෝදයේ කාලෙ ගෙවන්න මගේ පළය දුරනසන්න හිතනව මනාලිය ගෙනෙන්න දිවසේ තුරමෙලිය කරන්න මට විනෝදයේ කාලෙ ගෙවන්න
ඔය උපන් බිමෙන් අඟලක් නැත මට කියන්න මාප අසරණ යකි අතර මං උන ඔය ඉර හද දෙකටත් රිපිය අඳුරම ගන්න මාප තරුවක් විය ආසෙ පාවෙන ඔය ඉර හද දෙකටත් රිපිය අඳුරම ගන්න මාප තරුවක් විය ආසෙ පාවෙන